දූෂණය වංචාව ඩාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් ටෙලිවිෂන් ටෙලිවකිය මේ දවස්වල මේ අන්දරේලා වැහි වැහැලා හිස නැති වලිගය කතා කරන චරිත තමයි දිගටම පේන්න ඇත්තේ මේ අන්දරේලාගේ චරිත නිසා දිගට හරහට අලුත් මේ උපමා උපමේය උපහරණ එහෙම නේද අපේ ශබ්දකෝෂයට හරි පහසුවෙන් එකතු කරන්න පුළුවන් ඒක වෙනම වෙලාවක ලියමු හොඳේ දැන් ඔය ඊයේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කිව්ව මෙන්න මේ වචන ටික අහලා පටන් ගමු ටෙලිවැකිය. අද පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය නැති වෙලා. හැබැයි පාර්ලිමේන්තුවේ කරන කාර්යභාරය මේ රටේ පුරවැසියෝ හරියට දන්නවනම් මල් තියලා වඳී කියලා මට හිතෙනවා. එදා පාර්ලිමේන්තුවේ කතා කරපු කැතම වචන ටික තමයි යන්නේ ටීවී එකේ. එතකොට මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට හෙන ගහපන් මරපන් කියන එක සාධාරණයක් තියෙනවා. නේද? දැන් ඇත්තටම වර්තමාන දියවන්නාව මේ තරම්ම රට ගොඩනැගූ තැනක් නම් නේද ඉතින් අපේ යුතුයකමක් තියෙනවනේ මේ කියන ඉල්ලීම ඉෂ්ට කරන්න නේද ඒ නිසා ඔය උදේ පාන්දරින්ම දෙවියන් බුදුන්ට මේ මල් පූජා කරලා තව මේ සුදු පිච්චයි ගැට පිච්චයි කලව මල් වට්ටියක් ඔය එන ගමන් දියවන්නාව මැද පැත්තේ තියලා වැඳලා ආවේ මොකද රටට කරපු සේවයට නේද ඇත්තමයි ඒත් නිකන් හිතට මදි මදි වගේ ඒ නිසා හවස වැඩ ඇරිලා යනකොට සුවඳ හඳුන් කූරු ආදී එක්ක හවසත් මල් වට්ටියක් ගිහිල්ලා පූජා කරලා තියලා යන්න ඕනේ කියලා හිතුවා දැන් ඔය මල් තියලා වඳින්න ඕන තැන ඉන්න ආචාර්ය බන්දුල ගුණවර්ධන නේද මල් තියලා වඳින්නම ඕනේ හේතුව ඊයේ කිව්වා ඔන්න අහගන්නකෝ ජනවාරි පෙබරවාරි මාර්තු වැනි මාසවල රජයට බදුමගින් ලැබෙන ආදායම විශාල ලෙස පහත ගියත් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදම් දරන්නට සිද්ධ වෙනවා රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි වෙනස් උපසාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නැහැ. ඒ නිසා රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේදී ඒ වැටුප් බිල සහ විශ්‍රාම වැටුප් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන සඳහා තමයි ප්‍රමුඛතාවය ලබන්නේ. වැටුප් ගෙවීම පිළිබඳ පවතින දුෂ්කරතාවය නිසා සමෘද්ධි සාන ආධාර ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධ වෙන්න ඉඩ තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. සමෘද්ධිය පවා ගෙවන එක කල් දාන්න වෙනවලු. රජයට ආදායම් නැහැලු. දැන් ආචාර්ය බන්දුල එහෙම කියලා ඔන්න කටගන්ට ලැබුණේ නැහැ. රාජ්‍ය ඇමති සේමසිංහ කියනවා වැටුප් විශ්‍රාම වැටුප් ඒ සමෘද්ධිය ගැන බය වෙන්න එපාලු. මේ කොහොම හරි ගෙවා ගන්නවලු නේද? ගෙවා ගන්නව නෙමෙයි කොහොම හරි ගෙවනවලු. ඇත්තටම මේ සෙට් එකම නිකන් අන්දරේලා වගේ නේද? ආ රජගෙදර කවටීන් වගේ නේද? මේ ඇත්තටම දැන් කවුද මේ අයගෙන් ඇත්ත කියන්නේ? දැන් ජනාධිපති කිව්වා කියලානේ ආචාර්ය බන්දුල කිව්වේ නේද? සල්ලි නැහැ කියලා. කවුද එතකොට ජනාධිපති රනිල්ට කියන්න ඇත්තේ මුදල් ඇමතිනේ නේද මුදල් ඇමතිට කියන්න ඇත්තේ මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි ඔය දෙක එකතු වෙලානේ නේද සල්ලි නෑ රජ ආදායම නෑ කියලා ඒගොල්ලෝනේ කියන්න ඇත්තේ එතකොට මේ තරම්ම බදු ගහලා මේ තරම්ම පොලි වැඩි කරලා මේ තරම්ම බිල් වැඩි කරලා වැඩි කරන්න හදන ගමන් ඉන්ධන වැඩි කරලා ඒත් මේ රජීට ආදායම් නැත්තම් අම්මපා කොහේ හරි ලොකු හෙන හිලක් ඇති නැත්තම් ඔය ආචාර්ය නන්දලාල්ගේ ඉඳලා මේ හැම දෙනාගෙම මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි ඇති. ඒකනේ මෙහෙම වෙන්නේ නේද? දැන් අර රට බංකොලොත් කියලා නිල වශයෙන් නිවේදනය කරානේ නේද? එදාට පස්සේ නැවත කරපු භයානකම ප්‍රකාශය තමයි මේ රට දැන් නන්නත්තාරයි බංකොලොත් චකබ්ලාස් තරුණ භාෂාවෙන්. සමතලාම වෙලා කියලා ඊයේ කියපු කතාව. ඒ කියන්නේ ඊයේ ආචාර්ය බන්දුල කියපු විදිහට දැන් ඉතින් අපිට වැටුප් ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධිය ගෙවා ගන්නත් බැරි තරමටම අමාරුයි නේද? ඉතින් ඊටත් වඩා ආයේ කොහෙ වැටෙන්නේ ඇයි නේද? අපි දැක්කා අද පුවත්පත්වල තියෙනවා ඊයේ සමහර තැන්වල විශ්‍රාම වැටුප් ගන්න ගිහිල්ලා රස්තිය අදුනා කියලා. මේක ඇත්තනම් දැන් ආචාර්ය බන්දුලගේ තියරිය අපිට වැඩක් නැහැ. මොකද්ද ආචාර්ය බන්දුලගේ තියරිය? මේ ඔක්කොම මැද්ද යා අමුතු තියරියක් කියනවා. මොන ආණ්ඩුව හිටියත් ඕකම තමයිලු. ඈ මොන ආණ්ඩුව හිටියත් ඕකම තමයිලු. මරු තියරිය නේද? කවුරු ආණ්ඩු කළත් මේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ මහජනයාගෙන් ලබා ගන්න බදු මුදල් හා බදු නොවන ආදායම් මගින් තමයි මේ සියලු වියදම් දරන්න සිද්ධ වෙන්නේ. මුදල් අමාත්‍යතුමාගේවත්, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේවත්, අග්‍රාමාත්‍යතුමාගේවත්, කැබිනට් මණ්ඩලයේවත් පුද්ගලික මුදලකින් වියදම් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් දැන් අපිට කවුරු හිටියත් එකයිනේ නේද? මොකද දැන් ඉතින් ඔයාලට බෑ කියලාම ඔප් වෙලා අහවරයිනේ. ඉතින් එහෙමනම් වැදගත්ම ප්‍රශ්නේ ඇත්තටම මේ ඇත්තමද මේ කියන්නේ?
මේ ඇත්තටම රජයට ආදායම් නැද්ද? එහෙමත් නැත්නම් අර මැතිවරණයේ කල් දාන්න කාලයක ඉඳලා දරන උත්සාහයම ප්‍රතිඵලයක්ද? මොකද දැන් මීට ටික දිනකට පෙර මතකද රංජිත් සියඹලා පිටියේ කිව්වා මුදල් අච්චු ගහන්න වෙනවා මැතිවරණයේ තියෙනවා නම්. එහෙම මුදල් අච්චු ගහලා මැතිවරණයේ තිබ්බොත් ඒ විදිහට මුදල් අච්චු ගහලා මැතිවරණයක් තියපු ලෝකේ පළමු රට බවට අපි පත් වෙලා අපි ලෝක වාර්තාවකුත් යයි කියලා නේද? ආ ඇත්තටම ඉතින් මේ ගෙවුණු කාලේ ඔය කණ්ඩායම තියපු ලෝක වාර්තාත් එක්ක ගත්තාම මුදල් අච්චු ගහලා මැතිවරණයක් තියෙනක මොන කජ්ජක්ද නේද? හොඳයි ඇත්තටම දැන් රජයේ ප්‍රශ්නය රාජ්‍ය සේවක වැටුප විශ්‍රාම වැටුප සමෘද්ධිවත් ගෙවන්ට ආදායමක් නැත්නම් ඒකනම් ඇත්ත දැන් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි නේද ලොවක් දිනපු ලෝකේම බය ජනපති රනිල් අර ලොකු සර් වගේම ෆේල් රනිල් ආව ගමන් ජාත්‍යන්තර ණය පට්පට් ගාලා දෙනවා කිව්ව අයට දැන් කියන්න තියෙන්නේ ඇවිල්ලා මාස 7යි දැන් එහෙනම් ෆේල්නේ නේද හැබැයි දැන් එක පාරටම මෙහෙම කියාගෙන ඉන්න එපා. ඇවිල්ලා මාස 7න් කොහොමද ප්‍රශ්න බේරන්නේ කියලා නේද? පාර්ලිමේන්තු ජීවිතේට අවුරුදු 40ක් 45ක් විතර වෙනවා. හොඳේ. දැන් බලාගෙන ගියහම අර අපි කාලයක් කිව්ව සර් ඔයා ෆේල් කියලා නේද? දැන් සර් විතරක් නෙමෙයි ඔක්කොමලා ෆේල්. දැන් බලාගෙන ගියහම රනිල් සර්ුත් ෆේල්නේ නේද? අපි නෙවෙයි කියන්නේ. කවුද කිව්වේ? ආචාර්ය බන්දුල. ආචාර්ය බන්දුල කිව්වා අයවැය වියදම් වලින් 5% කපන්න කියලා ජනාධිපති රනිල් කැබිනට්ටුවට කිව්වලු. ඒ කියන්නේ ඔය අමාත්‍යංශවලට වෙන් කරපු මුදල් වලින් 5% කපන්න කියලා. මේ වර්ෂයේ පුරාවටම මේ ආදායම් ගැටලුව පවතින නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න සියලුම අමාත්‍යංශවල අයවැය ලේකණේ මගින් වෙන් කර තියෙන මුදල් වලින් 5% කපා හරින්. දැන් අයවැය ඉදිරිපත් කරලා තාම මාස 2යිනේ. නොවැම්බර්නේ ගෙනාවේ. ඉදිරිපත් කරලා මාස 2කින් කියනවා මගේ අයවැය වැරදි අය අඩුයි නේද? ඒ නිසා වැය කරන්න තියෙන මුදලින් 5% කපන්න කියලා. ෆේල්නේ නේද? රනිල් සර්ුත් ෆේල්. දැන් ඇත්තටම ඡන්දය ගැන කියලා ටෙලිවැකි අවසන් කරන්නයි සැලැස්ම. මැතිවරණයට යන්නේ රුපියල් බිලියන 6ක් 10ක් අතර මුදලක්. හොඳේ සල්ලි අච්චු ගහන්න යන්න එපා. නිකන් ඕවා කලබල කරගන්න හොඳ නෑ මේ වෙලාවේ. මතකද අර මේ ගෝඨාභය සර් දීපු බදු සහන නේද? අර සීනි බදු වංචාව එහෙම නේද? ආන් ඒ වයින් රජයට නීත්‍යානුකූලව රුපියල් බිලියන 50ක් අය කරගන්න පුළුවන්. හරිද? දැන් ඔය සීනි සමාගම් ගැන එහෙම දුකක් නැත්තම් නේද? ඒගොල්ලන්ව බදාගෙන අඬන්නේ නැත්තම් අනේ ඔය බිලියන 50 වහාම අය කරගන්න හොඳටම ඇති. මේ නිකමට වගේ කිව්වේ හොඳේ. ඔවුනේ බදු වංචා කළ මුදල් අය කරගත්තොත් මැතිවරණ 5ක් තියන්න පුළුවන් 10 ගානේ. අද ටෙලිවිකේ මතක් කරන්නෙම ඇත්තටම මේ අන්දරේලා කියන කතා ඇත්තනම් වැටුප්පලට සමෘද්ධිවලට නේද? අද ඔයාලා ගාව සල්ලි නැත්තම් හරිද? ගෝඨාභය සර් ෆේල් වුණා වගේම රනිල් සර් ඔයත් ෆේල්. ආචාර්ය නන්දලාල් ඔයත් ෆේල් නේද? අනිත් අය ගැන නම් ඉතින් ආයි අමුතුවෙන් කතා නෑනේ නේද? කොහොමත් ෆේල්නේ. ආ දැන්වත් මේ රට පාස් කරන්න ඕනේ. මේ රට පාස් කරන්න නම් විද්වත් මණ්ඩලයකට රට ටික කාලයකට හරි දීලා බලන්න ඕනේ. රට පාස් කරන්න පුළුවන් අය ඉන්නවද කියලා එන්න කියලා බලන්න. ඔය ඔයාලගේ පාට කොළ පාට නිල් පාට රතු පාට දේශපාලනයෙන් තොරව රට පාස් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.